රුවන් සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහවත්න්නේ හිස ගිෙනගත්තෙකු ඒ ගින්න නිවාදැමීමට වෙහෙසවන්නේ යම් සේද මේ බ ගින්න නිවා දැමීමට අප සියලු දෙනා ඒ වෙහෙස ගතයතුයි. ඒව දෙසා තතාගත ශ්‍රී සද්ධර්මයෙන් පිළිවදන් දෙන බෞද්ධරූපවාහිනී නා ලකාවේ. මේ පැට නියමිත දායකත්ව ධර්මදේශනාව දැන් ආරම්භ වරවා. දේශනාව පවත්වන පූජනීය කෝරලයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි සාධුනාධ පාතමෙන් පිළිගානමු සාධෝසාධෝසාධෝ අද මේ දේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නේ ගැමුණුපුර මාලබේ පදදිංචි ලක්ෂී ප්‍රියංගා මහත්මය ඕස්ට්‍රේලියාවේ මැල්බනුවර සිටින යසිත පොතනුවන් දියනිය මනේෂා උදානි මහත්මියය ඇතුළු පවුලේ පෙන්වත් පිරිස. සමන්තා චක්කවාලිසු අත්‍රගචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තුු සග්ග මොක්කදං ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා ධම්මස් සවෙන කාලු අයං බදන්තා නමුතස්ස භගවතු වර හතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ nda seද secawi සරජවිre Sab satuමස දසරස ධමරජස ධමසාස ගස සුණ සම සබුදදස Namotaota seභgebatuwara sabදmi supati hatnyaනcara se Das baද secatu saරjeවිre das Sab satu tema sedhaසර sedhaරjaස dhaම්මsise තතාා ගතස්ස සබ්බ්නු සම්ම සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අර හතු සබබ දම්මි සු අපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්ස සබ සත්තු මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස්ස තතාාගතස්ස සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ සද්ධර්මශරාවක සැදහවත් කාරුණික පින්නතුනි බොහම ශ්‍රද්ධවින් යුක්තව සියලු දෙනාම සූදානන්වෙන්නේ. තෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව. මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්වීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචිකොටස. දේශනා කරවගන ධර්ම ගෞරවය පෙර දැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන ඒතුළින් මේලව ජීවිතය වඩ වඩාත් නිවැරදි කරගෙන අරලවජීවිතයේ ඒතුළින් සුගතිගාමී කරගන සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනා කරන බෝධීෙන් ඉතාම ඉක්මං භවයකම චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාප උතුම් ප්‍රර්ථ ඒ ආකාරයෙන්ම මුදුම්පත් කරගැනීම සඳහා මෙ උතුම් සද්ධර්ම දානා නි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් ලක්ව සිලෝ වැසි සියලු දෙනාටු හේතුවේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතින සදහම් මුතු ඇල ධර්ම දේශනා මාල්ලාවෙන් අපි පහුගේ දවස්වල එක දිගටම සාකච්ඡා කරට දන රතන සූත්‍ර දේශනාව පිළිබඳව. ධර්ම දේශනා පනස් හයක් විතර දේශනා කිරීමෙන් පස්සේ රතන සූත්‍ර දේශනාව නිමා කරඩ යදනා. මේ දේශනා වාලාව අද තවත් සූත්‍රයක් මුලින් පටන්ගඩ කෙල කල්පනා කළා අපේ ශාසනයේ අති සුවිශේෂී වූත් ඉතා ප්‍රධහන අග්‍රවූත් උත්තමයන් වහන්සෙනමක් පිළිබඳව තමයි අද සූත්‍ර දේශනාවෙන් සාකච්ඡා කරන්නේනිසාසන මහා සගරත්න කෙරවල කියල හඳුන්වන ගෞතම සම්මා සම්බුද්ධ ශාසනී භාගිතුන් වහසේ ලඟින්ම වැඩෙන්න මෙසාසනය පළමුවෙනි භික්ෂුව ඒතමයි ලොෞතරා බුදුරජාණන් වහසේගේ දක්ෂණ ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ එතර සංගශාසනය කෙරවල කියල සඳහන්කලි මේ සම්මා සම්බුද්ධ ශාසන භික්‍ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ ඉක්මවන්ඩ සමත් එකු භික්ෂුවක් වත් මේ ශාසනය නෑ එනිසයි සංගයාගේ කෙරවල කෙල් කියන්නේ තරම්ම ගුණුවන්තයි සීල තේජසින් බැබලෙනවා. මහාකල් පාසංකීයකුත් ලක්ෂයක් පාරමිතා පුරල තියෙනවා ලොවතුරා බුදු කෙනෙක් ළඟ අග්‍ර ශ්‍රාවක තනතුර ලබන්ඩ විශේෂයෙන් දක්ෂණ ශ්‍රාවක තනතුර ලබන්ඩ පාරමිතා පුරල තියෙනවා මහා පුුෂෝත්ත්‍රමයණන් වහන්සේගේ චරිතය පිළිබඳව කරුණු අන්තර්ගත වෙන සංයුක්ත නිකායේ මහා වර්ගේ සංග්‍රහ වෙලා තියෙන චුන්ද කියන සූත්‍ර දේශනාව තමයි අද ධර්මමාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ පිිතින චුන්ද සූත්‍රයත් මේ වගේ පැෑක එක ධර්ම දේශනාවකින් අපිට සාකච්ඡා කලලා ඉවර කරන්න බැරි දේශනාව සංයුක්ත නිකායේ දේශනාවල් කියල කියන්නේ සංයුක්ත නිකාය අන්තර්ගත වෙන්න ගොඩක් කෙටි දේශනාවල් චුන්ද සූත්‍රත් ඒ වගේ කෙටිසූත්‍රයක් නමුත් මේ සූත්‍රාගත කරුණු සියල්ල ඉස්මතු කරමින් ධර්මකාරණාව පැහැදිලි කරමින් දේශනා කරණ්ඩනං අට්ටකතාවත් මෙතෙන්ට උපයෝගි කරගණ්ඩ මෝනය සම්හර් තැන්වලදී ෙන් කරුණුත් මේ සම්බන්ධයෙන් සංග්‍රහ කරල තියෙනවා. එනම් සූත්‍රයත් අට්ට කතාවත් ටීකාවත් කියන ධර්මග්‍රන්ථ තුන එකතු කරගෙන. චුන්ද සූත්‍රයේ අපි මෙ දේශනා මාලාවතුලින් සාකච්ඡා කරමු සංගා නුස්සති භාවනාවය අනුස්සති භාවනාවන් අතර තවත් එක භාවනාවන. ද භාවනාව කැටියට සංානුස්සතිය වඩන්ඩ බලාපොරොත්තුවෙන යම් කෙනෙක් ඉන්නවනං එවන් අයට ඒ කාරණාවට බොහෝම උපකාරවෙන දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාව. මේ ශාසනයේ මහා සංගයා කල කෙනෙ කාටද. සංගන් සරණං ගච්ඡාමිකිලා පි සරණයන්නේ මොනවාගේ සංඝයාද කියන කාරණාව මනාව ඉස්මතු වෙලා මේ සූත්‍රයෙන් පැහැදිලිෝ පෙන්නුම් කලතියෙනවා එන එවන් උසස් වූ සූත්‍ර දේශනාව අපි අද සාකච්ඡා කරමු අපේ වාගිතන් වහන්සේ එක් සමයක සැවත්නුවර ජේතවනාරාම වැඩඉන්න කාලී අග්‍රශ්්‍රාවක සාරිපුත්තයන් වහන්සේ මගද දේශයේ නාලක ගමේ ඉතාම දරුණු රෝගයකට මූුණ පාල පිරිනිිවම් පාණ්ඩ සූදානන් වෙලා වැඩ ඉන්නවා සාරිපුත්තයන් වහන්සේ ළඟ උන්වහන්සගේ උපස්ථානයට ඉන්නවා තවත් රහතන් වහන්සෙනමක්ඒ වෙන කවුරුවත් නෙමෙයි උන්වහන්සගේම බාලම මල්ි සාරිපපුත්තයන් වහන්සේගේ පවුල්ලි සියලු දෙනාම පැවිදිවෙලයින්නේ එනම් බාලම මල්ලිගෙනම චුන්ද චුන්ද සමනුද්දේශ කියල තමයි කියන්නේ හැවයි සමනුද්දේශ කියල කීවට චුන්දයන් වහන්සේ තවත් සාමනේරයෙන් වහසෙනමක් නෙමෙයි සාමනේර කාලි උන්වහන්සේ හැඳින්න්නුවේ එහෙමයි චුන්ද සමනුද්දේශ කියලා දැ උසම්පදාව බල හිටියත් තාමත් හඳුවන්නේ විදිහිටයි එනිසා තමයි චුන්ද සමනෙත් දේශ කියල කියන්නේ තො තමන්ගේම වැඩි මහල් සහෝදරයා සාරිපපුත්තයන් වහන්සේ උන්වහස්සක දැන් අවසාන කාල්ලෙ ළඟ උපස්ථානයට ඉන්නේ බාලම මල්ලි පිනතින අපිටත් එහෙම උපස්ථාන කරන්න එළමෙන අවස්ථා තියෙනවා වැඩි මහලු සහෝදරයට බාල සහෝදරයා උපස්ථාන කරන අවස්ථා ඕන තරන් එළමෙනවා. නමුත් ඊට වඩා මහල්ලොකු සුවිශේෂී බවදත් මෙතැන තියෙනවා. එ විශේෂත්වේ තමයි අයි අයි මල්ලි දෙන්නම සංසාර නිමා කරලායින්නේ එහෙම මුණගැහීමක් කොයි තරන් කලාතුරෙකින් සිද් වෙේද. ති චුන්දයන් වහන්ස තමයි සාරිපපුත්තයන් වහන්සේට ළඟ ඉඳගෙන දිගටම උපස්ථාන කරන්නේ ඒ නිසා මේ විදිහයට සංග්‍රහ කරලා තියෙනවා පිනත මේ සූත්‍රයේ තවත් විස්තරයක් ටීකාවිත් තියනවා මංකිවන මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න රටුුවෝ වගේම ටීකාවත් සම්බන්ධ කර ගැඩුව වෙනවා කියලා මේසත්‍රයේ කොටසක් ටීකාවිත් ඉස්තර කරන. එතන සඳහන් කරනවා මගද දේශයේ ප්‍රධාන නගරයේ රජගහනුවර නාලක ග්‍රාමයි මගද දේශයේ ප්‍රධහන නගරය රජගහනුවර. රජගනුවර තමයි තියන නාලක කියන ගම සාරිපපුත්්‍යයන් වහසේ උපදින්නේ නාලක කියන ගමේ උන්වහන්සගේ අම්මග නම සාරී කියන බැමිණියය තමයි සාරිපුෘත්්‍යයන් වහන්සගේ අම්මා. සාරිපුත්තයන් වහන්සේ ඉතාම පෝසත් කුලේක තමයි උපදන්නේ. මවිශාල දනස්කන්දයක් තියෙන පවුලක වැඩි මහල් පිරිමි පුතා හැටියටු පතිනවා. එතකොට උන්වහන්සේට විතරක් පෞද්ගලිකෝ පවුලෙන් වෙංවිච්ච දනස්කන්දත් කෝටි ගානක් නවත්යේ ධනය පිළිබඳවනන් අල්ප මාත්‍ර ඇල්මක් නෑ ඒ සියල්ල අතහරල ගිහිල්ල තමයි උන්හස පැවිද්ද හොයා ගන්නේ මේ ජීවිතය විතරක් නෙමේ එහෙම දනවත් වෙලා ඉඳල තියෙන්නේ. පෙරත් සංසාරය දනවත් වෙලා හිට පුවාර බොහොමයි.ඒවගේම අපේ භාගිතුන් වහස සඳහන් කරනවා සාරිපපුත්යන් වහන්සි කර කියන්නේ උන්වහසගේ සංසාරයේ නිමාකරන අන්තිමාත්ම භවෙයනි ඒ අන්තිම ආත්මභාවයට කලින් එක දිගටම ආත්මභාව පන්සීයක් පැවිදි වෙලා ම යනලතියන්නේ බුද්ධාන්තරේ නැහැන රිසි ප්‍රෝජ්ජාවෙන් පැවිදි වෙලා තියෙන දර සාරිපුත්්තයන් වහන්සේ බවට පත්වෙෙන්නේ එක දිගටෙන ආත්මභාව පන්සීය ඉක්මවපු පන්සිය එක්වෙනි ආත්මභාවේ කරනාවවම හිතන අප යට තේරුණා කියලා එක උන්වහසේ ආත්ම පන්සීයක් න සසරූපදින්නේ එක දිගට එකම දිගට ආත්ම පන්සී එකක්ම පැවිදිෙනවා පන්ස ඒකන සාරිපෘත්යෙන්න් වහන්සේ ආත්ම පන්සීයක්ම රිසි ප්‍රෝජ්ජාවවින් පැවිදිවෙලා ඉඳල තියෙන හැබ ඒ රිසි ප්‍රෝජ්ජාවට යනකොටත් මේවාගේ කෝටි ප්‍රකෝටි ගන දනස්කන්දයන් අත්හැරල තමයි යන්නේ එතකට පිඳතිරමේ ආත්ම පන්සේයක් එක දිගට රිසි ප්‍රෝජාවෙන් ගතකරපු කාලිත් උන්වහන්සේ සීලයට පුදුමාකාර සැලකිල්ලක් දැක්කුවා සැරියුත් මුගලන් දෙනම වහන්සි හඳන්න කොට හර විශේෂ නමත් පාවිච්චි කරනවා අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා ඇයි මේ අත්‍යන්ත බ්‍රහ්මචාරී කියලා කියන්නේ බ්‍රහ්මචාරීන් වහන්සේලා ශාසනය කොහොමත් ඉන්නේ බ්‍රහ්මචාරීන් වහන්සේලනි එතරම අත්‍යන්ත කියන වචන පාවිච්චි කරන්නේ ප ගිහ ඇත් ඕන තරම් බ්‍රහ්මචාරීව ඉන්නවාන්නේ එතවට සාමාන්‍යෙන් අපේ ජීවිතවල කෙනෙක් විවාහ වඩ කලින් පංචසීලයේ සමාධන්ගයනවා ඒ අපේ නිත්‍ය සීලය කොහොම ති විවාහ වෙන්ඩ කලින් පන්සිල් සමාදන් වෙන කොටත් කාමී සුමිච්චාචාරා වෙනුවට අබ්‍රහ්ම චරයා වේරමනී කියල සමාදං වෙනවන්න ඒ පංචසේලේ හරි උසස් ඒකට කියන්නේ ආදි බ්‍රහ්ම චරියක පංචසීලේ කියලා දි විවාහම පස්සතමයි අපි කාමී සුමිච්චාචාරා කියෙන වචන පවිච්චි කරන්නේ බ්‍රහ්මචර සලය කන්නේති අති උතුම් සේලයක් එතට ඇයි මේ දෙනම වහන්සේට විතරක් අත්‍යන්ත බ්‍රහ්මචාරී කෙලකන්නේ පිනතින මෙන්න මේ කරුණු දැනගන්නකොට තමයි මේ ශාසනයේ මහා සංරත්නය කවුදු කියලා අපිට හිතන්ඩිවෙන්නේ නිකන් ගිහිල්ල වැැඳල මදි බොහෝදුර දනින් ගිහිල්ල වඳින්ද වටි. අත්‍යන්ත බ්‍රහ්ම චරී කලකන්නේ එක දිගට ආත්ම භාව පන්සීයක් රාග සිතිං යුක්තව තමන්ගේ ශරීරයේ අවයාවයක් තමන්ගේ අතිංවත් ස්පර්ශ කරල නෑ ආත්ම පන්සීයක් ඒනි සාතම අත්‍යන්ත බ්‍රහ්මචාරී කලක කියන්නේ සැරියුත් මහරහතන් වහසද මුගලන් මහරහතන් වහසද දෙන්න මෙෙමයි ඒ එම සදහන් කළේ මේ ශාසනය සංගයයක් ඔයි තරං ශ්‍රේෂ්ටද කියල. සංගන් සරණන් ගච්චාමික ලපි සරණ යන්නේ මෙවන් වූ මහා සංගරත්ම. එද ඒ නිසා පින්නතනේ විශේෂයෙන් සඳහන් කරනවා සාරිපුෘත්තයන් වහන්සේගේ බාල මල්ලි උපසම්පදාාවෙන්ඩ කලින් සමනුත් දේශ කියන නම්ම භාවිතා කරපු නිසා අදත් උන්වහන්සේට මේ සමනුද දේශ කියන නම් කොටස පාවිච්චි වෙනවා නමුත් වර්තමානය වෙන කොට නත්තන් එදා ඒ කාලෙ වෙනකොට උපසම්පදා වෙලා සෞකෙලෙස් නසලා රහත් වෙච්ච උතුමන් වහන්සේ නමක් පිළතින මේ විදිහට උන්වහන්සේ පිළිබඳව නම විවාහාර කළත් සෞකෙලෙස් නසල සංසාරයෙන් එතර වෙලා මන්ගේ වැඩිමහලු සහෝදරයට උපස්ථාන කරනවා කෙල කියහමු මෝදෝවනය කරන පැන්ගෙනිහිල්ල දෙනවා නාන පැන් සකස් කරලා දෙනවාසිවරුපිරි කර සෝදලා පිළියල කරලා තැන්පත් කරලා තියෙනනවා අවශ්‍ය අවශ්‍ය වෙලාවට ගන්ඩ ශාරීරික අපහසුතාවයක් දැනෙනකොට දැ මේ බාලම මල්ලිනේ පුතයන් වහන්සේ ඩිමල්ම සහෝදරයන්නේ වයසාතර ලොකුපර්තරය ඇතිේනවා තැර තමන්ගේ වැඩි මහලු සහෝදරය දැන් ගොඩ වයසයි. කායික අපහසුතා කායික වේදනා දැම් බොහොම දෙැනෙනවා. ඉති ඒ නිසා සඳහන් කරනවා පිට්ටි පරිකර්ම ශරීරයේ සම්බාහනය කළීතු තැන් සමරලාට පිට සම්බාහනය කරනවා පිට්ටි පරිකර්ම කල කිය ඒකයි. ඉදි මෙ මේවාගේ කටීතු කරමින් අනිකුත් අවශ්‍ය උපස්ථාන කටීතු කරමින් ළඟට වෙලා ඉන්නවා. පිනතින මෙහම උපස්ථානයට උන්ව හසසි වැඩඉන්නවා. පිරිනිවන් පෑවා සාරිපුත්තයන් වහන්සේ කල කියහම අනුපදිසේෂ නිර්වාණ දහතුවෙන් පිරිනිවන් පෑව කියන කාරණාව. අනුපදිසේෂ සෞපදිසේෂ කියල කරණ දෙකක් තියනවා සෞපදිසේෂ කන්නේ පරනිර්වාණය ආකාර දෙකක් මේ කියන්නේමත්මලි කන සෝපදිසේෂ කියලත් කියනවා සමහරයි සෝපදිසේෂ නිර්වාණ දහතුව කෙළ කියන්නේ කෙලෙස් පිරිනිවම් පැෑව කියන එක ඒකන රහත් වනා කියන එක ඒ චිත්ත සන්තානයේ ආය කවදාවත් කිසීම ලේස ධරමයක් උපදින්නේ නෑ. නැවත කවර කවම දාකවත් මේ සංසාර මේ චිත්ත පරම්පරාවේ ලේස ධර්මයක් නූපදින විදිහටම ඒසිත සකස් කරපු නිසා. ඒ කෙෙ සදහටම පිරිිනුවම් පාලලා ඉතියන මේ චිත්ත සන්තාානය උපදින්නේ නෑකට කියන සෝපදිශේෂනැත්තැන් සවපදිශේෂ නිර්වාණ දහත්තුව කියලා. එඒවුනට සෞපතිශේෂ නිර්වාණ දහත්වෙන් නිවන්දැකු උතුමන් වහන්සේ කායිකෝතාව මේ සමාජි වැඩයිඉන්නවා. යම් කාලික උන්වහන්සේ රූපකයින්ද මේ සසර අත්හැරල ගියානන් එකට කියනවා අනුපදිශේෂෙන් නිර්වාණ දහත්වයෙන් පිරිනිවන් පෑව කියලා. හැබැ දැක් සාරිපපුත්තයන් වහන්සේ ටිකෙන්ක් ටික සූදානං වෙන්න මකටද සදහටම සංසාරීෙන් සම්ගන්ටය. බිඳන තන සඳහන් කරනවා රහතන් වහන්සේට උපාදානස්කන්දය පංචස්කන්දී පංච උපාදානස්කන්දී කළ දෙකක් ගැනැපි කතා කරනවා එතකොට යම් කෙනෙක් අතියවතුම් අරහත්වය මුදුන් පත් කරගන්නවා තික්කම. නහසිර උපදානස්කන්ද නෑ. ම දරහතන් වහන්සේට පංච උපාදාානස්කන්දයක් නැත්තං මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් උපාධානය කරගන්න දෙයක් නෑ. අල්ලා ගැනීමක් බැඳීමක් නැහෙන. පංචස්කන්දයක් තියෙනවා උපාදානස්කන්දයක් නෑ. මෙනෙම ස්කන්ධ පරිහරණය තුළ තියෙනවා දුකක්. ඉස්කන්ද පරිහරණය තුළ දුකක් තියවා නමුත් අනුපතිසේෂ නිර්වාණ දහතුව කියල හඳුන් වන සාමාන්‍ය ලෝකයේ විවාහාර වෙන මරණයට පත්වෙනවා කියන කාරණාවත් එක්ක මෙන ස්කන්දී තියෙන දුකත් නැතුවයනවා. රහත් වනා කියලා කයිට රෝග වැලඳෙනවන්නේ. එදට කායික වේදනවල් දැනෙනවන්නේ රහතන් වහන්සේටත් උන හැදෙනවා. හන්දිිපත්ව වේදනාව දැනෙනවා හිසේ රදේ හැදෙනවා මේවාගේ නොයෙක් වේදනවල් රහතන් වහසර තියෙනවා. මොද තාම ස්කන්දය පවතින නිසා නමුත් කෙලෙස් රෝගයක් නෑ දෙ අනුපතිසේෂ නිර්වාණ දහත්වයෙන් පිරිනිවම් පැවට පස්සේ ඉස්කන්දයත් සඳහටම ඉවර වෙලයි තියෙන. එක තමයි මේ දෙකේ තියන වෙනසේ. පිතන පැදිලි කරනවා සාරිපුෘතයන් වහන්සේගේ පවුලයේ සාමාජික පිරිස හදදනයි. එක අම්ම තාත් න්න හම දරුව ඉන්නවා හද දෙන. පළමීනය තමයි සාරිපුෘත්තයන් වහන්සේ. උන්වහන්සගේ ඊළඟ සහෝදන ටික කියන්නේ වංගන්ත පුත්්ත උපසේන කියලා උපස තමයි නම වංගත්ත පුත වංගන්ත පුත්ත උපසේන ඒ පළවෙනි සහෝදරයා එතර දෙවනි සහෝදරයා කදිරවනය රේවත තුංවෙනි සහෝදරයා චුන්ද සමනුද්දේශ සාරිපපුත්ත යන් වහන්සේ එකතුන හම පිරිමියය හතර දෙනයි හැබ මේ හතර දෙනාම සෞ කෙලෙස් නසපු මහරහතන් වහන්සේන සාරිපුෘතයන් වහන්සට ඉන්නවා සහෝදරියු තුන් දෙෙන චාලා උපචාලා සිසූපචාලා මේ සහෝදරියු තුන් දෙනාමත් සෞ් කෙලෙස් නසල රහත්වෙල ඉන්නේ. සාරිපුෘතියන් වහන්සගේ තාත්ත සසරින් මිදුනද නැද්ද කියන කාරණාවක් විශේෂන් තවම පිටකෙන් කොහෙෙන්වත් හම්බවෙලාන ඇැ අම්ම සතරාපායි මුදෝලාම තමයි පිරිනවම් පාන්නේ. තමන්ගේ කුසින් බිහිකරගත්ත දරූ හදදනාම සෞකෙලෙස් නසල සංසාරෙන් එතර වුණට ඒ දරූ හදදනාටම උපත දුන්න අම්මා තාම බෞද්ධ තැනට ඇොත්ත විල්ලනේ. තිසරනීවත් තාම පිහිටලන්නේෑ. තාවත් අම්ම මිත්්‍ය අධෂ්ටිකයි. සාරිපෘත්තයන් වහන්ස කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ ලගේ අග්‍රශ්්‍රාවකයන් වහන්සේ පිරිනිවන් පෑවේ භාගිතුන් වහන්සේට පසුවද භාගිතන් වහන්සට කලින්ද කියලා. බොදන් තමන් වහන්සේගේ ආවිශංස්කාර අත්හරට කාලය විල්ලතිේන්නේ. ඉති එහම බලපුහම් උන්වහන්ස දැන ගන්නවා සෑම බුදුරජාණන් වහන්සේ නමකගින්ම අග්‍රශ්්‍රාවකයන් වහන්සේ භාගිතුන් වහසර කලින් පිරිනුවන් පාලතියෙනවා කියලා එ ඒ පෙරසිරිත මමත් අනුගමනය කළ තුයි කියලා තීරණය කරලා පිරිනුවන් පා්ඩ තීරණය කරනවා. පිරිනුවන් පාණ්ඩ තීරණය කරන කාල වෙනකොටත් අම්ම තාමත් මිත්ති අදෂ්ටිකයි. එනිසා සාරිපුතයන් වහස කල්පනා කරනවා අම්ම තාමත් මිස දිටුව ඉන්නකොට පිරිව පැවත් ලෝකයා කතා කරයි අසංකෙ ගණන් සත්වයන් සංසාරසාගරින් එතර කරපු සැරියොත් මහරහතන් වහන්සේට තමන්ගේම අම්ම සංසාරෙන් එතර කරන්න බැරි වුුණන කියලා. එනිසා මගේ අම්ම මේ සංසාරයෙන් එතර කරඩ වේ ඒක මට කරන්න පුළහන්ද කියරවුන් හසි බැජවා එක කරන්න පුළුවහන් ළඟට උන්හන්සේ අදහස් කරන්නේ ඒක කරඩ පුළුවහන් කාටද කියලා ඒක කරනවනන් කරන්ඩ පුළුවහන් වෙන්නෙත් සාරිපුත්තයන් වහන්සටම බිතරයි. අන්න ඒක නිසා පින්නතනි තීරණය කරනවා පිරිණිවන් පාන්න කොහෙද උපංගමී උපන් ගෙදර තමන් උපන්න කාමරේට කියල පිරිිනවන් පානාව කිය. එම තීරණය කරපු සාරිපපුෘතතියන් වහන්සේ ලොෞතුරා බුදුරජාණන් වහසේ මොුණගහහින්න්නේ යන්නේ පෙරනිවං පා්ඩ අවසරේඉල්ලට එදි භාගිතුන් වහන්සේ ළඟට වැඩල මතක් කරන ස්වාමීනී ආයු සංස්කාරා අතහරින් තීරණය කළා කියලා බුදුරජාණන් වහස හනවා සාරිපපුත්ය ද පව ප ඒල මතක් කරනවා ස්වාමී මං පිරිනිිවම් පාන්න නාලක ගමී උපන්ගෙදර කියලා බුදුරජාණන් වහන්සේ හා කියන්නෙත් නෑ එපා කියන්නෙත් නෑ එක බුදුරුන්ගේ සිරිතය ඒ කාරණපිතාව ටිකක් ඉස්සරට සාකච්ඡා කරමු සැරියුත් මරහතන් වහන්සේ සතු සුවිශේෂී ගුණනාංග රාශයක් පින්නතිිවෙතන ති පැදිලි කරනවා සැරියුත් මහරහතන් වහන්සේ වත පිළිවෙතට බොහෝම කැමති වත සම්පූර්ණ කරඩ හරිම කැමැති සාරිපපුත්තයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ උපස්ථානයටත් සැරියුත් මහරහතන් වහන්සේ සමහර වෙලාට වඩින. සඳහන් කරන වැඩම කරලා තමන් වහන්සේ දවල් භාවනා කරනතැන්ට පැමිණිෙනවා බුදුරජාණන් වහන්සේ උපස්ථාන කටයුතු කරලා දවල් භාවනා කරනතැන්ට පැමිණිෙනවා දිවා ඉට්ටානයේතැන් දිවාස්ථානය කෙළ කියනු දවල්ට භාවනා කරන තැන් වෙනම තියෙනවා රාත්‍රීයට භාවනා කරන තැන් වෙනම තියනු දිවාස්ථාන රාත්‍රී ස්ථාන කියල මෙ සේනාසන වල ස්ථාන දෙකක් වෙනම තියෙනවා. භාගිතුන් වහන්සි රපස්ථාන කරලා සැරියුත් මහරහතන් වහන්ස දිවාස්ථානයට ඇවිල්ල දවල් ගත කරන ස්ථානය මනාව පිරිසිදු කරනවා අන්තේවාසිකයන්ට වත්දක් කොළා අන්තීවාසිකයන්ට වත්දක්කනුව කෙළි කියන්නේ තමන් යටත ඉන්න පිරිසක් ඉන්නවන්නේ. ඒ පිරිසට සංසාරෙන් ඇතරවෙන්න මග කියලදිනවා අවවාද කරනවා මෙන්න මේ මේ විදියට කටයුතු කරන්න කියලා. සමහලාට දානෙ ටික සිංගාගෙනාවත්. ඒ දාන වලනන්ඩ තියෙන අයිතිය පැහැදිලි කරලදිනවා. මකද මේ දාන වලදන්න තියෙන අයිතිය පහැදිලිරනවා කියල කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝම ගැඹුරු කරුණු පෙන්න ලතියනව පින්නතමි දායකයගෙන් ලැබුණ දානය වලදන්න කලින් ප්‍රත්්‍යව ේක්ෂා කරන්න කියනවා මේ ආහාරය මං මොකටද වලදන්නේ මේ හාරේ මං වලදන්න ඕනෙ මොකටද මට දන්දුන්නේ කවුද අම්ම නෙමේ දන්දීලතියන්නේ තාත්තවත් පවුලි සහෝදරයෙක් සහෝදරියක් වත් මගේ ඥාතියෙක්වත් නෙමේ මේ දන්දීලති සමහරලාට කවදාවත් දැකළ නැති කවදාවත් අඳුරන්නේ නැති පිරිසක් තමයි මට දන්දීලතිය. එගොු මග ාතින් මේ සහෝදර සහෝදරිය නමේ එගොලු මට දන්දුුන්නේ යයි එගොලු මගෙන් මටට දන්දීල යමක් බලාපොරෘත්වයවා මොකද දන්දී අපි බලාපපුරොත්වනදී කුසල් මේ ස්වාමීන් වහන්සේට දඳන්න හම මට සංසාරයට මේවාගේ කුසල් හම්බ වෙනවා ේගොල ගාව ඒගැන බලාපොරොත්වක් තියෙන. එතට ඒ අයිගේ බලාපොරොත්තුව මුදුම්පත් කරවන්ඩ ප්‍රතිග්‍රහය කලංග හැකයා වක්තියෙන්ගන පන්නතනී මහා මීත්ත කියන්න තෙරුුණන් වහන්සේ එක්තරා ගල්ලනක තමයි වැඩයින්නේ එක දවසක් උන්වහන්සේ උදේකාල පාතරයත් පිළියල කරගෙන පිින්්ඩ පාතර වැඩම කරන්න ගල්ලෙනින් එලියටෙන් සූදානම් වවා උහස ගෙලනට පල්ලහ තියෙනවා බොහොම දු්පත් පලක් උන්හසේ විශේෂයෙන් ඒ ගෙදරට පි්ඩ පාති වඩිනවා ඒ ගෙදර ඉන්න අම්මයි දුවයි විතරයි අම්ම වයවරුදයි එක දවසක් උන්වහන්සට ඇහෙනවා අම්ම දුවට කතා කරල කියනවා ුවේ නුබේ සහෝදරයන් වහසේ යද දවල්ටත් දානට වඩිනෝ අහවල්තන තියෙනවා සහල් ඒ සහල්ලලින් කිරිබතක් කතන්ට ගිතල් මීපනි අහවල් අහවල් තැන් වල තියෙනවා මනා ප්‍රනීත කිරිබතක් සකස් කරලා උන්වහසිර පූජා කරට ඉතුර දෙක් නොුවත් අනුභව කර එතට දනවා එතට අම්මට ආහාර මංහිතන මෙයින්න මිනි විරිය. ඒ මහපුම සඳහන් කරන මං සිහිල් බට්ටිකක් තිවිලානු බව කළලා. දවල්ටකම මට ඇබුල් කැඳක් කදලති යද කියනවා කොලටිකක් තල්ලදාල හල් පතක් මිශ්‍ර කරලා මට ඇබුල් කැඳක් කදලති යන්නේ ඔය කතාව හාමුදුරන්ට එහෙන. දුරු කල්පන කරනවා මේ මහවපාසිකාව මට ඉතාම ප්‍රනීත ධානයක් පූජ කරන්න කියලා ඇ උදේට හීල්බත් අනු බහො කරල වැඩට ය දවට ඇවුල් ැදක්හදල තියට කියනවා නොත් මම ඇගේ කවුද න ඇ ඇයි මට මිචර සලකන්න ඇය මගෙන් බලාපපුරොත් තිනදී ඇයට දෙන්න මටපුළහන් හස තීරණය කරනවා රහත් වෙලා මිස ඔය ගෙදරටයි පි්ඩ පාතියන්නේ කියලා පාත එහෙම තිබුණු තැනින් තියෙනවා උන්වහසේ යාසනය උ උන්වහසේ අඩි වෙනවා කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න පටන්ගන්නවා. සීං පොහොසත් පිම්බලංග පොහොසත් කර්මස්ථානයේ දී වුණුවෙන් උහස බොහම කෙටි වෙලාකින් රහත් වන. සෞ කලෙස් නැල තමං රහත් වනාට පස්සේ. උන්ුහස වෙලා උබලනෝ. පිණ්ඩපාති වඩින්ටතාව වෙලා තියනවද නැත්තං කාලීවරද කියලා. පින්නිසිංගා යන්ඩ තරන්තව කාලයේ ඕන තරන්තියෙනවා. උහස පාතරත් අරගෙන දැන් පිඩත්වෙනවා. මේ තරන් කැපකිරීමක් කළේ අරදායිකාවට සාධහරණයක් කරට. අම්ම හැන්දේ වය විල් හනෝ දුවී. බ සහෝදරයෙන් වහන්ස පිඩ පතිට වැඩියද ඇ සඳහන් කරනා වැඩියමෑනියන හැබැ උන්වහන්සගේ මුහුණේ පෙරට වඩා දැන් හරි ලස්සනයද එෙමුණ අද හරී ප්‍රියමනාපයි අම්ම කියනවා දුවේ නුබේ සහෝදරයෙන් වහන්සේ අ ගල්ලනට වෙලා යම් කාරණාවක් සඳහා උත්සාහ කලාද උන්වහසේ අග්‍රපලයද මුම් පත් කර ගණ්ඩ ඇති කියල උප්පත් වනත් වයෝරද වනත් ඇ ඒ පිළිබඳුලොක අවබෝධයක් තිබා ඉති මංම කාරණාව සඳහන් කළේ මේ ශාසනය මහා සංගයා දායකයට නයි නැතුව හැමදාම් වලදනවා දාක බලාපපුරොත් විච්චි දේදෙන්ට බැරින ආහාරවෙල නයට වලඳපු ආහාරවෙලා ැයි කොයි ලි කොහොමද ගව්ඩවෙෙන් ඒ නයි ගෙවන්ඩ වෙනවා සමහරලාට ගොන් වෙලා බර ඇදල නයි ගෙවන්ඩ වෙනවා ඇත්තු වෙලා නයි ගෙවන්ඩ වෙනවා බූරුවන් ඔටුවන් වගේ සත්තු වෙලා ඒ නයි ගෙවන්ඩ වෙනවා ඒකයි කියැනෙ නයිට අනුබහ කරනවා කියලා නයි නැතුව අනුබහො කරන්නඩුව එති සාරිපපුත්තයන් වහන්සේ තමන්ගේ අන්තික අන්තේ වාසිකයන්ට වත් දක්කනවා කියල කියන්නේ මහා කල්්‍යයාන විත්‍ර ගුරුවරේ හැටියට ආචාර්වරය හැටියට තම ශ්‍රාවකයන්ට නිරන්තරයෙන් අවවාද කරනවා දායකයගේ දංවල පිළිගන්ඩ තමන් කොහොම සැකසිින්ඩෝනේද. සම්මා සම්බුදධ ශාසනය තුළ කටයුතු කරන්නේ කොහොමද. භාගිතුන් වහසගේ ශාසනී වැඩඉන්ද සුදුසුකම සම්පූර්ණ කරගන්න කොහොම හම. දවසි දවස සම්බුද්ධ වාසනය තුළින් තමන්ග දියුණුව සකස්කරගැන්නන්නේ කොහොමද. ආංගේ අවවාද ටික මහා කල්්‍යයාන මිත්‍රේක්ෂේයින් තමන්ගේ අන්තේවාසික ඇන්ඩි කරනවා. එහෙමන ඇත්තං මරනිින් මතේ නිරයවල්ලුල උපදින්න සිද්වෙනවා. භාගිතුන් අහසේ දේශනාකොට වදාලික සූත්‍ර දේශනාවක් තියෙනවා අගගි කන්දූපම සූතරේ කියලා. ගි නොහස ික්ෂූන් හසැලත් එක් පි්ඩ පාති වඩිනො පිණ්ඩ පාතිලේ පින්ඩතින ධර්ම චාරිකාය වඩින් එක දවසක් රාත්‍රයේ භාගිත නොහස්සක තැනක නතර වෙනවා ඒ ප්‍රදේශයේ තියෙන මොහ විශාල නුගගහක් නුගගහේ ඇතුළෙෙන් ගිනියවිලලා පිට පැත්තෙන් ලස්සන්ට තියනවා ඇතුලෙින් ඇවිල්ිට ඇතුළ දැවිදවී ඇතුළ දැවි දෙවී කඩාගෙන වැටෙන අංගුරු මේ ගහහි සිදුරු සිදරුුවලින් එලිය ඇැවිල තැන් ගහ වටේටම ගිනි අංගුරු කන්දක් ගොඩකහිලා. රාත්‍රයට හුළඟට මේ ගිනිියංගුරු කන්ද පුද්දුම විදිර දිලිසෙනවා. භික්‍ෂූන් වහන්සේට ආමන්ත්‍රණය කරලා බුදුරජාණන් වහසේර අංගුරු කන්ද පෙන්න්නනවා. පෙන්නල ආහනව මහෙන්නේ අර අංගුරු වලදනයකද සැප මේ දායකය ගාහාර වලදනික දෙසැප සිල්ගුණ නැතු ශාසනය ප්‍රතිපත්ති පුරන්නේ නැතු සැදැහෙෙන් දායකයු ගෙනල්ල දෙන බත් ඇට ගිලිනවට වඩා අර අංගුරු ගිලින එක ගොඩක් සැපයි කියල දේශනා කළ හේතු පිනතන අගුරු ගිල්ලහම මරණයේ සිද්ධෙවෙහි නමුත් මේ ආත්මය විතරෙෙන. අගුරු අනුබහව කරලා ැරුණොත් මේ ජීවිතය විතර ඉමරෙන්නේ. නමුත් දායකයාගේ ධනවස්තූට සුදුසුකමක් නැතුව ඒ දානය අනුභව කරලා ආත්ම සිය දහස් ගනන් දුක්විදි සිදවා. ත්තුවලට වන්දිගේ වන්නඩ සිද වවා නයගෙවන්ඩ සිද්ධ වෙනවා එනිසා ඒබත් වලඳනට වඩා අගුරු වලඳලා මේ ජීවිතන් යුරණයක වටිනවා ඒකයි ඒ කියන්නේ එකන් සහරලාට කියන්නේ ගිනිය ගුරුවගේ මේ ආහාර කියලා ඉතින් එහෙම නොවෙන්ඩ තමයි මේ අවවාධ කරන්න කල්්‍යයාාන මිත්‍රයන්ගේ සවභාව ඒහිමයි. කල්්‍යයාන විතට ආචාර්වරයාගේ ස්භ වේහෙමයි එති එනිසා සාරිපුත්යන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක පිරිසටත් වත් දක්වනවා වත් දක්වලා තමන් වන්සේ තමන් වහන්සේට උපස්ථාන කරන තැන්ට පැමිණිලා සාරිපුෘතයන් වහන්සේ ආධ්‍යාත්මික තමන්ගේ ජීවිතයවෙන්නේ දැන් වෙන කරන්න දෙයක් නැහැ නමුත් විවේකස්ථානයක ඉඳගෙන උන්වහස්සෙත් සමාධයට සමාධිනවා සමාධිසුවයෙන් වැඩඉන්නවා අන්තේ වාසිිකයෙන් ඇවිල්ල සාරිපුත්තයන් වහන්සේගේ උපස්ථාන කටයුතු කරනවා මේ ආදිී වශයෙන් තමන් වහන්සේගේ උපස්ථානයට පැමිණිච්චාය අවවාද කරලා පිටත්ව වනාට පස්සේ. දවල් වාසය කරන ස්ථානය අතුගාල හම්කඩ එලලා පාදයක් දෝනය කරලා පළඟක් බැඳගෙන සාරිපෘතතියන් වහන්සේ පල සමාපත්තීරි පිවිසෙනවා. එද මෙතන සඳහන් කරනවා තමන් වාසයකරන දිවා ස්ථානයේ මනවා ඇමදලා. සාරිපපුතයන් වශය නිතරම ඉන්න තැන පිරිසිදු කරන. බුදු මාආකාර ගුණකදම්භයක් සැරියුත් මහරහතන් වහස කියන්නේ. භික්‍ෂූන් වහසල පින්ඩ පාතර පිටත්වෙන කොට භාගිතු වහසක වඩිනවා. සඳහන් කරනවා සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සත එක පින්්ඩ පාති වඩින්නේ කියලා. එකට හේතු වයෝරද භික්‍ෂූන් වහන්සල ඉන්නවා. වයෝර්ධ භික්‍ෂූන් වහසට උපස්ථාන කරන සංගයයිඉන්න. සැරුත් මරහතන්හස ගිල්ල හිටිගන්නේ ඒ වයෝරුදුද සංගියලඟ. උන්වහන්සේලගේ ඕන එපාකං සම්පූර්ණ කරල දෙනවා. උන්වහසලගේ උපස්ථායකයෝ යම් අපහසුථාවයන්ට පත්වෙලානං ඒකට සාරිපපුත්තියන් වහස උදව් කරනවා. මේවාගේ කටයුතු කරන එක හරි කැමැත්තින් කරන දෙයක්. භික්ෂූන් වහසලත්ෙක් බාගිතුන් වහස සුදුස්වෙලාවි පිින්ට පාතිර පිටත්තිෙන. සාරිපපුත්තයන් වහන්සේගේ සාමාන්‍ය සිරිත වැඩඉන්න ස්ථානය තවත් කුටිසෙනසුන් තියෙනවනං උන්වහන්සේ අනුන්ගේ කුටිකුටි ගානි වඩිනා ඇයි යම් තැනක අමදින ඉදල පිළිවලට තියල නැත්තන් යම් කුටියක් ළඟ අමදින කොස්ස පිළිවල්ට තියල නැත්තන්. පරිහරණය කරන සිවුරුවාදිය බිමවැටිල තියෙනවා අරන්තියල නෑ නොැල කෙල්ලෙන් කටයුතු කරලා තියෙනවාවනං යම් කුටියක් ඇමදලා නැත්තන් උන්හසේ කුටියේ ඉහිල්ලා අමදිනවා. ඇති වැඩ ඉන්න කෙන කවුදු කියලලා උන්හසසිට වටින්නේ. අමදපුන ඇති කුටිය අමදිනෝ. ඒ කුටිය වටේ යමදිනෝ. අපිළිවල තියෙන කොහුයි දල් පිළිවලට තැම්පත් කරනවා. සමාට බිමටලා තියෙන සිවරු පිරිකර උුණහස අරන්තියන. මේ ටිකත් කරලා උන්හසසි වඩිනෝ. ඇයි මේ අනුන්ගේ කුටි ගාවාතු ගාණ්ඩ පිරිසිදු කරඩයන්නේ. එසාම අපි එහෙම හිතනවනි. ගිලන් භික්ෂූන් වහන්සලට ඒවක් කර ගණ්ඩ බෑ. ඒ නිසා ඒටික කරලා දෙනවා. අනික සියල දෙනාම පිණ්ඩ පාති වැඩියයාම සමහරලාට පන්සලට තීර්ථකේනවා. තීර්තකව හැම වෙලායිම බලාගෙනඉන්නේ. භාගිතුන් වහසටත් මහා සංඝයටත් චෝදනා කරට. තීර්ථකු ඇවිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ ශ්‍රාවකයූ මෙන්න මෙහෙම අපිරිසිදුවටයි ඉන්න කියලා චෝධනා කරනුවට සාරිපපුත්්‍යයෙන් වහස කැමති නේ. ඔවුන් ඉන්න තැනවත් අතුපතු ගාල පිරිසිදු කරගන්න නෑ කියල කියනවට සාරිපුත්තයන් වහස කැමතිනේ. සම්මා සම්බුද්ධ ශාසනයට ඒ සාාසනය හැබෑ නිර්මල පැවැත්ම හැම දාම තහවුරු කරන්නේ. ගෞරෝණීය බව හැමදාම රැකලති යන්නේ සැරියුත් මහර අතන් වහසිට පුදදුම වුවම නාවත්්‍යකුණා. කෙලෙස් නැහැ නමු ලෝකයාගේ නිවන්දොර විවෘර්ත කරපු මේ ශාසනයට උන්වහසේ දක්වන්නේ පුදුම ලැදිකමන්. අපිගාවේම ලෙන් ගතු කන්නන්නේ පිනැති. එනිසා මෙ චරිතයෙන් අපේ ජීවිතවලට ගන්්ඩ. ආදර්ශය ප්‍රමාණය මෙතෙකැයි කියල නිමක් නෑ. ඒ තරං ශ්‍රේෂ්ඨ චරිතයක් නමුත් කිසිම මාන්‍යය තියෙනවාද සංඝ ශාසනය කෙරවල කියන්නේ ලොෝතුරා බුදුරජාණන් වහසටේ විතරයි දෙවනි වෙඩිම වාස වේ. ඉතින් එහෙම කෙනා කොහොම ඉන්න ඕනද කියලන අපේ කල් නමුත් සාරිපුද්ධයන් වහන්සේ. න් වහන්සේ සෞ් කෙලෙස් නසල ඒ ලබාගත්ත නිහතමානී ගුණේ මොනවට ප්‍රදර්ශනය කරනවා. සංසාරෙන් එතර වෙච්ච උත්තමේ එහෙම නං සසරින් එතර නොවිච්චාපී තනතුරු තාන්න මාන්‍ය නිසා මොනවට අහංකාර වෙලා ඉන්නේ කොයි රැකවරණ තියාගෙනද. මොන සර නැඇතුවද එතකට තේරෙන්නෙම අග්ඥානකමීට වඩාලොකයි කිය. ධර්ම දේශනාවට තියෙන කාලයත් තිමවෙලා අනිසා. ඉතා උතුම් චුන්ද සූත්‍ර දේශනාව ඇසුරින් සාරිපපුත්තයන් වහන්සේගේ චරිතය පිළිබඳු සාකච්ඡා කෙරෙෙන දේශනා මාල්ලාවේ පළමු ධර්මදේශනාවට දායකත්වය දරමින් කටීති කරුන් ලබන්නේ. ගැමුණුපුර මාළඹේ පදිංචි, ලක්ෂ්මී ප්‍රියංගා මහත්මිය ඔස්ට්‍රේලියාවේ මෙෙල් බන් නුවර සිටින. යසිත පුතනුවන් දියණිය මනේෂා මනේෂා උදානි මහත්මිය ඇතුළු පෞු්ලි සියලු දෙනා විසින්. උතුම් අරමුණ මීට වසර තිස් හයකට පෙර මියගිය අපගේ පියාණන් සිරිසේනපියාණන් ඇතුළු සංසාර ගතව මිය යන්නට යෙදුන සියලූම ඥාතිමිත්‍රාදීන්ට මේපින් අනුමෝදන් කිරීමයි. ඉතාමතර වසෙත් ප්‍රාර්ථනා කරනවා උත්තම පුුණ්්‍යි ශ්‍රේෂ්ත්‍රයක් බඳු පුුණ්‍යාණු මෝදනා කරමින් ආශිරුවාද කරනවා දේශකයාණන් වහන්සේට විශේෂයෙන් නිදුක් නිරෝගී දීර්ඝාශෂ සම්පත් ලැබේවා තවතවත් ලෝක සත්වයාට භාගිතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය දහිරිය. තුනුරුව ශිවාදය නිරන්තරයෙන් සැලසේවා කියල බොහෝම සත්පුරුෂ පිරිසක් හැටියට අපටත් ආශිරවාද කරලා තියනවා දහම් මග විවර කර දෙනු ලබන අපගේ සියලූම මහා සංගරත්නයටත් නිදුක් නිරෝගි භාාවවෙච්චරජීවනය සඳහා මේ සද්ධර්ම දානානි සන්සේ අඩු නැතුව අනු මෝදන් වේවාඒවගේම තම මෑනනිියන්ටද නිදුක් නිරෝගි භාවේ දීර්ගාව්‍ය ලැබේවා තමන්ග මෑණියන්ට දීර්ගාවිශ පාර්ථනක් කරමින් තරමක අසනීපතත්වයෙන් පසුවන අපගේ සහෝදරිය වන නන්දනී ශ්‍රයාලතා සහෝදරයටද නිදුක් නිරෝගි භාවේ චිරජීවනය නිරන්තරයෙන් සැලසේවා විදේශගතව සිටින යසිතපුතාගේ රැකී රක්ෂාටයුතුත් මනේෂා දීනයගේ අධ්‍යාපන කටයුතුත් කායික මානසික අපහසුතාවයන්ගෙන් තොරව සාර්ථකව සම්පූර්ණ කර ගැනීම සඳහා ඒ දෙදනාටම රත්නත්‍රී ආශිරුවාදේ ලැබේවා මේ ධර්ම දානමයුස කුසලය සිදුකර ගැනීම සඳහා උදවූපකාර කරපු සියර දෙනාටමත්. සද්ධර්මශ්‍රවණය කන ලක්වැසි ලෝ වැසි සියලු දෙනාටමත් උතුම් තුනුරුවන්ගේ ආශිරුවාදයත් ධර්මදානුමය කුසල කරමය අනුමෝදං වේවා. බෞද්ධයා මාධ්‍යජාලයේ නිර්මාතෘුවරව වැඩසිට අපවත් වී වදාළ බෝධි සත්ව ගුණෝපේත පරම පූජනීය ධරනාගම ශ්‍රේ කුසලදම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ පින් අනුමෝදං වේවා. වත්මන් මාධ්‍ය ජාලී අධ්‍යක්ෂ දුරන්දරවසරයි බොරලන්දී වජරඥාන නායක මාහිමිපාණන් වහන්සේටත් මාධ්‍යජාලයේ කාරි මණඩලීසිරු දෙනාටමත් උතුම්තුනුරුවන්ගේ අනන්තාශිර්වාදයෙන් මෙවන් ලෝක සාසනික කටීද තවතවත් සාර්ථක වඉදිරියට සිදුකරගණ්ඩ ශත්තිය දහිරිය භාග්‍ය වාසනාව උක්දාවී වාකෙල් ආශිරවාද කරලා තියෙනවා. සැදැහැති දායක පින්වත් පිරිස පුුණානු මෝදනා කළ සියලදිනාටම පින් අනුමෝදන් වේවා ආශිරවාද කළ සීලදිනාටම රත්නත්‍රී ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවයේ ච්චිර ජීවනය උදාාවේවා. අපවිසින් රැස්කරගත්ත අතිවතුම් සද්ධර්මදානානි සංසයත් මේ සැදැහැති පන්නතුන් සියල දෙනාටම අඩුනැතුවමානු මෝදං වේවා ප්‍රාර්ථනා කරනු බෝධීන් සැප සහිත ප්‍රතිපදාවකින්. ඉතාම ඉක්මං භවයක අමා මහනිවනින් සැනසෙන්ඩ ලැබේවා කියල ප්‍රාර්ථන කරමු. ආකා සට්හාචබුම් මට්හා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනු මෝදිිත්වා චිරංරක්කන් තුළෝක සාසනං දේවෝ වස්සතුකාලේනෑ සස්්‍යිය සම්පත්ති හේතුච්ච पीतो भवतु लोको च राजा भवतु दम्मिको